කටපාඩම් කරන්න තිබ්බන එක සිංහලෙන් තිබ්බන මම සෝමසිරියට එන්න කිව්වා තාම නෑනේ හැබැයි ඌ එනවා කිව්වොත් එන මිනිහා කොයිදින් තාම නෑනේ කොබන් වෙ මිනිහා සෝමසිරි මට විස්තරේ කිව්වා මෙන්න මේ කොලේ දීපම් මෙහාට මේ මේක සිංහලෙන් නෙමෙයි තියෙන්නේ ඉංග්‍රීසියෙන් නේ උඹට ඉංග්‍රීසි පුළුවන්ද දන්න හින්දානේ බං ඉල්ලන්නේ ඔන්න ඔක දීපම් මෙහාට single rule 80 20 books ඒ කියන්නේ තනි රූල් 80 පොත් 20ක් තේරුණාද A4 white papers 40 සුදු කොළ 40ක් තවමන color papers 10ක් පාට කොළ 10ක් pencil case 1යි pencil cake කිව්වේ pencil cake නෙවෙයි බං pencil case ඒ කියන්නේ pencil පෙට්ටි 1යි ආ pencil 2යි pencil 2යි eraser 10යි මකන කෑලි 10ක් මේ ඔය ලයිස්තු ගන්න කීයක් විතර ඇයිද බං මේ කීයේ උනත් ගන්න එපා තව මේ ලිස්ට් එකේ බඩු ගොඩක් තියෙනවා යමංගු ටවුම් එක කඩේට එතනින් මේක ලෑස්ති කරලා දෙයි ආ මේ ඒක මම කොල්ලගේ ඉස්කෝලේ ඇඳුම් වලට මිම්මෙ දෙන්න ගියා නම් හරි එහෙම හොඳයි කොහෙටද කොල්ලගේ ඇඳුම් අහන්න දෙන්න කිවි මේ ඒකට ලියුමක් දුන්නා ටවුම් තියෙනවා ටේලර් සාප්පුව ඒ ඉස්කෝලේ ඇඳුම් අහන්න ඒකෙන්ලු දැන් උබලා මෙව්වට ලෑස්ති වෙන්නේ කොල්ලා විස්කෝලට ඇතුල් කරලාද ඇතුලත් වීමේ ගාස්තු ගොඩනැගිලි ආධාර ඔක්කොම බඳලා තියෙන්නේ නොසෑහෙන ගාණක් ගියා මං දන්නවා බං ඕවට ඉතින් ලොකු ගණන් යනවා තමයි ගමේ ඉස්කෝල නම් එහා පැත්තේනේ ඉස්සර ගමේ කොල්ලෝ කුරුටුත් එක තනියෙන් ගියාට දැන් එහෙම යන්න බෑනොවැ අලුත් ඉස්කෝලකට නෑ යන්නේ ඉස්කෝලේ වෑන් එකකටත් දාන්න ඕනේ මට ඉස්කෝල ළමයිගේ අම්ම කෙනෙක් කිව්වා ඒක ලෑස්ති කරලා දෙන්නම් කියලා උබින්දු
ඉක්මනට ගිහින් ඇඳුම දාගන්න එන්න आया उदय मैं विल्ला अप्सरावाई असिंखवाई एकड़ के नहीं किया किरीबंदाई सोबनी ये पुलिस ये टकी हिला बालाओं को तो होरू पहना के ना ट्रिप दें माँ की ये ना दया है ना वादा मम्मी बैंक हिला होमवर्क कराने इधर पासे से लंकरान पुलवा मां क्या मति ने आपे प्रश्न लामाई से रह कथा कराने अनित्य के प्रश्न हिते त्यागे ने पिच पिच इंडक मां क्या मति ने मैं जीविते में प्रश्न या एक प्रश्न या किसे जगत तमे इतने तो नाव प्रश्न या केनो අපි කරන්නේ ප්‍රශ්න වලට අපිට පුළු පුළුවන් විදියට උත්තර හොයාගෙන සෑහීමකට පත් වෙන විදියට අපිට අම්බෙච්ච ජීවිතේ ගත කරලා දාන්න අපිට අලුත් ප්‍රශ්නයක් ඇවිල්ලා අපි දෙන්න මේ ප්‍රශ්න ගැන කතා කරන්න ඔයා ප්‍රශ්න දිය කරලා ඉන්න තැනට යනවද එහෙම නැත්නම් මේ විදියට ගෙදරින් ඉඳගෙන කතා කරනවද දැන් මට ලෙක්චර් එකක් තියෙනවා मंगे की वर कर लें ना දමයන්ති දමිතා දම්මිකා එහෙම් බෑනේ ඒක වැරදීනේ ඔයා නිකන් දායනද ලිව්වේ අනිත් දායනද ලිව්වේ මං ලිව්වේ අනිත් දායන ටිකර ඔයා මොන දායනද ලිව්වේ මං ලිව්වේ නිකන් දායන ඒක වැරදි ඔයාගේ ලකුණු අඩු කරනවා අනේ එහෙම බෑ මේක එකම සද්ද නැන්නේ කොහොම හරි ඒ වුණාට ඔයා නිකන් දායන නෙමෙයි ලියලා තියන්නේ ඒක ප්‍රශ්නයක් මොකද මොකද මේ කෑ ගහන්නේ නැන්දේ දායන දෙකක් තියනවා නේද ඉතින් දම්මිකා කියන්නේ අනිත් දායනනේ मोन अकुरेन सदरी හිතුව පන්සලේ මහාන වේලාවක්ද කියලා. ආ සාමෙල් මාමේ පන්සල් ගියාද? නෑ නෑ පුතේ මේ පන්සලට යන්න තමයි ගියේ. මේ යනකොට මේ මගදී ගමේ පරණ යාළුවෙක් හම්බුණා කියහන්කො. පන්සලේ උපාසක ඇත්තොන්ට ගිලම්පස වෙනුවට රා දෙන්න කියලා අදමයි මම දන්නේ. බලු වලිගේ උණපුරුකේ දැම්මත් දිග හරින්න බෑ කියනවනේ.
ඇයි මාමේ රාබිව්වේ? දුටේ පුතේ බු. මාමේ මේක කියනවට තරහ වෙන්න එපා. හැබැයි ගමේ මිනිස්සු දොස් කියනවා මාමා මෙහෙ ඉන්නවට. තමයි වත්සලා මම්මේ කියන්නේ ඔයාට විතරයි මේකට මොනවා හරි දෙයක් කරන්න පුළුවන් මම් මොනවද කරන්නේ අප්සරා ඔයා පතිගේ හැටි මටත් වඩා හොඳට දන්නවනේ එයාට මොනවා හරි දෙයක් කරන්න ඕනේ නම් කරන්න ඕනේමයි ගෙදර ඉන්නේ උඩ බලාගත්තු වතී බලාගෙන මං අපේ අය ගැන හොඳට දන්නවා එයාර හොයාගත්ත කියන පොතේ ඒ තියෙන දේවල් ක්ලිෆර්ඩ් හොයලා දෙන්නේ නැති නිසා එයා ට්‍රයි කරන්නේ කොහොම හරි ඒකේ තියෙන දේවල් හොයාගන්න. ඒකට නම් විද මහත්තයා උදව් කරනවා. ඒ වුණාට පති කියන්නේ ඒ පොතේ තියෙන දේවල් ක්ලිෆර්ඩ් අය හොයාගෙන තියෙන්නේ කියලා. එහෙම තියාගෙන තමයි එහෙම දෙයක් හොයාගත්තේ නැහැ කියලා ආපහු පොත දීලා තියෙන්නේ. පති කියන්නේ හොයාගත්ත දේ ලැබ් එකේ තියෙනවා කියලා. ඒකට චාන්ස් එකක් අරන් දෙන්න තමයි මං ක්ලිෆර්ඩ්ව බොහොම අමාරුවෙන් චාටුවෙන් කැමති කරවගෙන කතරගම ගමනක් කරගෙන ගියේ. ඒ ගමන ගියා නම් ඉවරයිනේ. ආපහු හරවගෙන එන්නේ නැතුව. එහෙමනම් පතීට යාගේ වැඩේ කරගන්න තිබ්බා. පරාදී. අප්සරා. ඔයා මම වුණා නම් මං ඒ ගමන කීයටවත් නොගියහ ගැන ඔයා ඔහොම කතා කරන්නේ නැහැ. හරි හරි. වත්සලා. අර පොරු ටික අල්ලලා දන්නේ නැනේ. එහෙම අල්ලලා අපි අයියා ගැන කියලා නම් සීරම ඉවරයි. බලමුකෝ. என்ன மிஸ்டர் குமார் சரி வாடி வெන්න थैंक यू வெనికి පොරුටික අල්ලගත්තද තවම නැන්නේ ඒ වුණාට අපි ඉක්මනට අල්ල ගන්නවා අනේ ඕන්නෝ කල්ලලා දාන්න මිස්ටර් කුමාර් සරි එහෙම කොහොමද අල්ලලා දාන්නේ හරි හරි මට තේරෙනවා මේ වලව්වේ බඩුවත් මුදල්වත් නැති වෙච්චි නැති නිසා මේ ප්‍රශ්නේ දිගින් දිගටම ඇදගෙන යන හවු මාත්‍යා කැමති නෑ කිය. ඒක තමයි මමත් කියන්නේ. මොකද මේ වලව්වේ කුඩම්මේ අපි ශ්‍රීලංක රණ යන්නේද? ඉක්මනට එන්න.
අර සාමෙල් කියන මිනිස්සයා තාම මේ ගමේ ඉන්නවද? ඔය මිනිස්සයා ගමට අලුත්ලු. ගමේ මිනිස්සු කියන විදිහට මේ මිනිස්සයා පොඩි උන්වත් රවට්ටගෙන ඒ පොඩි උන්ගේ ගෙවල් වලටත් රිංගනවලු. මට හිතෙනවා ඔය සාමෙල් කියන මිනිස්සයයි අර ආපු හොරුයි අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවා කියලා. අනේ නෑ අංකල්. සාමෙල් මාමා කියන්නේ හරි අහිංසක එක්කෙනෙක්. අභිෂේක් ලොකු අය කතාවලට මැදට පණින්නේ නැතුව යන්න. ඔය මිනිස්සයා අහිංසකෙක් වගේ ඉඳගෙන ගමේ සියලුම තොරතුරු ටික ඔය හොරුන්ට දෙනවත් දන්නේ. ඔය සාමෙල් කියන මිනිස්සයා නම් මෙහෙ ඇවිල්ලා නැහැ හැබැයි. වේද මහත්තයා මං හිතපු දෙයක් කරන්න මට මෙච්චර කාලයක් ගියාමයි. අප්පුගේ හිතේ තියෙන දේ මට කියන්නේ නැතුව අප්පු හිතේ තියාගෙන ඉතින් කොච්චර කාලයක් හිටියද? ඈ මංගේ පුස්කොළ පොත බලලා අප්පුගේ හිතේ තියෙන දේ කියනක අප්පු මට ඒක නිගියක්වත් කරයියේ. හරි හරි දැන් මගේ හිතේ තියෙන හැමදේම තමසේ දන්නවනේ. අප්පු මේ මං අප්පට කටපුරාමේ අප්පු කියද මට ඔය තමසේ ඔය කියන්නේපා හොඳේ. මම එක දවසකට ඔක් කිව්වා. මං කැමති නෑ ඒකට. හරි 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 මට ඒකට සමා වෙනවකෝ. මමත් මේ හැම වෙලේම හිතන්නේ මේ වැඩේ ගැන. මම කියන්නේ මට ඊයේ ඇති වෙච්ච සැකේ පස්සේ අපි තව ටිකක් මේක පන්නමුකෝ. ඒකයි මම කියන්නේ. තමුසේ කියන්නේ ඔය හරි හරි. දැන් ඔය බිද මහත්තයා කියන්න හදන මේ කිරිබණ්ඩ ගැනනේ. සැකේ කියන්නේ ඒකටනේ. බිද මහත්තයා. ක්ලිෆර්ඩ් කවදාකවත් කිරිබණ්ඩට ඕක දීලා යන්නේ නැහැ. මට විශ්වාසයි. මේ උනාට අප්පෝ මේ කිරිබණ්ඩේ ක්ලිෆෝඩ් අප්පෝයි අතරේ මේ සෑහෙන කාලෙක ඉඳන් ඉඳලා මං කිව්වා නෑ 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 ඒ කොච්චර සම්බන්ධකම් තිබ්බත් කිරිබණ්ඩේ කියන්නේ උපංගෙයි මෝඩියෙක් ක්ලිෆෝඩ් කවදාකවත් ඒ වගේ මිනිහෙකුට ওই වගේ වටින දේ දීලා යන්නේ නෑ මං ඒක දන්නවා එවුනට අප්පෝ අර ගුටි කාපේ උන්නම් කියන්නේ ගහපු එකව මුලින් දැක්කේ නෑ කියලා නෑ මං ඒක කොහොමටවත් විශ්වාස කරන්නේ නෑ වේද මහත්තයා ඒ වුණාට මං කියන්නේ ඔය මේ මේ කිරිබණ්ඩගේ පැත්තේ මොනව හරි කරන්න පොඩ්ඩක් හිතන්න කියලා හිතනවා කියන්නේ වේද මහත්තයා හිතලා 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 මට දැන් හිතත් රිදිලා තියෙන්නේ අම්මපා වේද දන්නේ සාමේ මාමා ගියේ ගස්පණ්ඩ මාමා මේක දන්නවද? මේ වෙලාවේ ගස්පණ්ඩ මාමා ගෙදර හිටියේ නෑලු. දැන් උඹට ඕනේ මේ හුණ්ඩුවක් වගේ දින ගමේ ඉස්කෝලේ යන්නද? අන්න ඔබ කිව්වා. මේ ආපම් මයි පුතේ. අන්න ආපම් කිව්වා. මට අනුන්ගේ දරුවෝ තමන්ගේ දරුවෝ වගේ බලාගෙන හොදට පුරුදුයි.